අපි කම්බිනේෂන් එකක් දැන් හරියට හදාගෙන ඉන්නවා. ඉතින් මම හිතනවා අපිට අපිට ගොඩක් ගොඩක් කණ්ඩායම් සර්ප්‍රයිස් කරන්න පුළුවන් වෙයි කියලා. අපේ කොල්ලෝ ටික ලෑස්තිලා ඉන්නේ මේ තරඟාවලට යන්න. ඉතින් මම හිතන්නේ අපි ගත්තේ ටැක්ටිකල් ඩිසිෂන් එක හරිම හොඳ ඩිසිෂන් එකක් කියලා කියන්න පුළුවන්. අනියන් රසද මංචි කොමේ අනිය. අයබෝ අපරේඩොට් ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය. දැන් 20 ලෝක කුසලානෙට තව දින කීපයයි තියෙන්නේ. අපි ශ්‍රී ලංකාව රවුන්ඩ් 1 එකේ ගෲප් එකේ තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් අපි මේක ගැන විස්තර අපි දිගින් දිගටම කතා කරමු. ඔක්තෝබර් 17 ආරම්භ වෙන මේ ලෝක කුසලානය නොවැම්බර් 14 වෙනකන් යනවා. ඉතින් ශ්‍රී ලංකාව මුලින්ම සෙල්ලම් කරන්නේ නැමීබියාවත් එක්ක. ඉතින් අපි හැමදාම වගේ මේ තරගයකට පෙර සහ තරගයකට පසු ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේ තරගය කොහොමද ගියේ, තරගයට කොහොමද ශ්‍රී ලංකාව ඉන්න ඕනේ, තරගයේ මොනවද කරේ, මේ ඉස්සර ඔක්කොම අපිත් එක්ක හැමදාම ගේන්නේ පර්විස් මාරුෆ්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පර්විස් මාරුෆ්. වර්ල්ඩ් කප් එකටත් අපේ මේ එක්ස්පර්ට් ඇනලිසිස් එක ගේන්න බොහොම ස්තුතියි පර්විස්. අදත් අපිත් එක්ක එක්ක වුණාට ලෝක කුසලානයක් එද්දී හුඟක් එක්සයිටඩ් රටක් විදියට, ලෝකයක් විදියට ක්‍රිකට් ජනකායම එක්සයිටඩ් මේ ලෝක කුසලානයට. ඉතින් T20 ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ අවුරුදු 5කට පස්සේ. ඉතින් ඔබ හිටපු ක්‍රීඩකයෙක් ලෙස, දැන් කමෙන්ටේටර් කෙනෙක්, ඇනලිස් කෙනෙක් හැටියට ඔබ කොහොමද මේ ලෝක කුසලානය දකින්නේ පර්විස් මුලින්? ඉතා වැදගත් ලෝක කුසලානයක් කියලා කියන්න පුළුවන්. ඒකොත් හේතු රාශියකට, ඒකොත් අපි දැන් බැලුවොත් එම පෞගිය තරඟ විශේෂයෙන් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමග පැවති 20-20 තරඟාවලදී ඉන්දියාවට අපි ඉන්දියාව පරද්දලා සවුත් අප්‍රිකාත් එක්ක ඉතර හොඳට කරේ නැහැ. ඉතින් අපේ කන්සිස්ටන්ට්ලි අපි ඒ සීරීස් එක කරේ නැති වුණත් ඔමාන් වල ශ්‍රී ලංකාව තරඟ දෙකම හොඳට ජයග්‍රහණය කරා. ඒ වගේම ප්‍රැක්ටිස් මැච් දෙකක් දෙන්න. ඉතින් රටක් වශයෙන් අපි හැමතිස්සෙම කියන දේ තමයි අපි ශ්‍රී ලංකා නැෂනල් ටීම් ක්‍රිකට් ටීම් එක කියලා කිව්වම අපි නම් කරලා තියන්නේ දමි ලෝක කුසලානේ වැනි තරඟාවලිය හොඳට කරන්නේ. අපි ලීඩින් අප් ටුර්නමන්ට් ගුණවඩ වැඩක් නැහැ. ඉස්සර වුණත් අපි ගානේ කාලේ වුණත් දෙයක් තමයි අපි ඒකට ලෝක කුසලානේ කලින් තියෙන තරඟ කෙසේ වෙතත් ලෝක කුසලානේදී මොනාරි යම් කිසි හේතුවකට අපි හොඳටම කරනවා. ඉතින් ගොඩක් ජනතාවගෙත් මං හිතන්නේ බලාපොරොත්තු තියෙන්නේ වර්ල්ඩ් කප් එක. විශේෂයෙන් ඒගොල්ලන් උත් දන්නවා කාලයක් තිස්සේ අපි කණ්ඩායම කන්සිස්ටන්ට් පර්ෆෝමන්ස් නැති වුණාට අපිට මොනා වුණත් අපිට ලෝකුසානයක් ලඟ වෙනකොට මේ ඒකට කියන්නේ අපි එක්ස්පෙක්ටේෂන්ස් වැඩි. ඉතින් මං හිතන්නේ මේ කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් මුලින්ම කියන්න ඕනේ ක්වොලිෆයි මැච් වුණාත් ගන්න තියෙනවා. ඒකෙන් පසුව ඉම්පෝර්ටන්ට් ටුර්නමන්ට් එකට අපි එනවා. ඉතින් මං හිතනවා ලොකු ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ කණ්ඩායම විශේෂයෙන් පෞගිය තරඟ 4 සෙල්ලම් කරපු විදිය බැලුවම අපි කම්බිනේෂන් එකක් දැන් හරියට හදාගෙන ඉන්නවා. ඉතින් මං හිතනවා අපිට අපිට ගොඩක් ගොඩක් කණ්ඩායම් සර්ප්‍රයිස් කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන්ම දැන් අපේ කොල්ලෝ ටික ලෑස්තිලා ඉන්නේ මේ තරඟාවලට යන්න. අපි කතා කරොත් අපි වෝම් අප් මැචස් දෙකක් සෙල්ලම් කරා ඔමාන් එක්ක කියලා. ඒ තරඟ දෙකක් ජයග්‍රහණය කළා. ඊට පස්සේ බංග්ලාදේශ තරඟය සහ පපුවා නිව්ගිනිය අතර තිබ්බ තරඟයත් ජයග්‍රහණය කළා. පර්විස්, දැන් අපිට මේ තරඟ හතරෙන් දැනගන්න ලැබුණා කණ්ඩායමේ කොහොමද සැකැස්ම එන්නේ, ලොකු වෙනස්කම් කීපයක් වුණා අපේ බැටින් ඕඩර් එක. අපි මේ තරඟ හතරෙන් ලබාගත්ත පළමු දේ ගැන කතා කරොත් අවිෂ්ක ප්‍රනාන්දු ඔහු ආරම්භක පිතිකරුවෙක් විදියට සෙල්ලම් කළා. දැන් නම්බර් 4ට ගිහිල්ලා තිනවා. මේ තරඟ හතරම නම්බර් 4 සෙල්ලම් කරේ ඔහු ලබාගත්ත අර්ධශතක තුනක් ලබාගත්ත. මේකත් එක්ක මේ තිබ්බු මේ මූව් එක ගැන මොකද හිතන්නේ අවිෂ්ක ප්‍රනාන්දු නම්බර් 4 ක්‍රීඩකයා? මං හිතන්නේ ඒක තනිකර ටැක්ටිකල් ඩිසිෂන් එකක් ගන්න තියෙන. ඉතින් මං හිතනවා අපේ කණ්ඩායම විශේෂ දකුණු අප්‍රිකානු සීරීස් එක මැද පෙළ ගොඩාක් අසාර්ථකුණා. ඉතින් ඒක හේතුවක් තමයි අවිෂ්ක ෆර්නෑන්ඩෝව මැදට ගෙනාවේ. ඉතින් ඕන ප්ලේයර් කෙනෙක් දමිත් යම්කිසි ස්ථානයක ලකුණු ගන්න පටන් ගත්තම කවදාවත් මාරු ගන්න හොඳ නැහැ. ඉතින් මං හිතනවා ඉදිරියටත් අවිෂ්ක ෆර්නෑන්ඩෝ වන ක්‍රීඩකයාව නම්බර් 4 පොසිෂන් එකට අපි දිගටම බලයි කියලා මට හිතනවා. ඒකත් අපිට ඕන තරම් ඉන්න ආරම්භ පිතිකරුවන් නම්බර් 3 පිතිකරුවන්, ඒ වගේම මැද පෙළේ පිතිකරුවන්ගේ තියෙන අසාර්ථකත්වය නිසා අවිෂ්ක ෆර්නෑන්ඩෝ ආපේකින් මම දැන් ඔමාන් තරඟ දෙක මම ආරම්භුවා. එතනදී මට තේරුණා අවිෂ්ක ෆර්නෑන්ඩෝ හරි කම්ෆර්ටබල්. ඒ කියන්නේ ඌට පොඩ්ඩක් වෙලා යනවා සෙට් වෙන්න. ඒ වෙලා යනකොට ඌ සග්ගල සිංගල් එක රස් කරලා යා පැත්තට ගිහලා සෙට් වුණාට පස්සේ ඌට ඕනලා ලොකු පාර ගහන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි ගත්තේ ටැක්ටිකල් ඩිසිෂන් එක හරිම හොඳ ඩිසිෂන් එකක් කියලා කියන්න පුළුවන් අවිෂ්ක. ඒ වගේම භානුක
නුම්බර පාට ගෙනල්ලා තිනවා එතනත් ඒ අපි දැක්ක තෙවෙනි තරගයේදී ඔමාන් සමග බානුක තරගය ඉවර කරලා දුන්නා අපිට. ඉතින් මං හිතනවා සමහර ඩිෂන්ස් දමි ටැක්ටිකලි ගත්තම ඒක හොඳ වුණාම ඒක අපි දිගටම තියන් යන්න ඕනේ. ඒක මානු කරන්න අපි හිතන්නවත් හොඳ නැහැ. විශේෂයෙන් අපි දන්නවා කුසල් ජනිත් දිනේෂ් චන්දිමාල් පැතුම් නිස්සංක එවැනි ක්‍රීඩකයෝ නම්බර් 2 නෝ 1 2 3 වැනි ක්‍රීඩකයෝ මේ ක්‍රීඩා ස්ථානවල සෙල්ලම් කරයි කියලා මම හිතනවා. ඉතින් හතර පහ කියන්නේ ස්පෙસિෆික් පොසිෂන්ස්. ඒතන හරීම ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කණ්ඩා එක්ස්පීරියන්ස් ප්ලේයර්ලා තමයි කණ්ඩායම සෙල්ලම් කළ යුතුයි. ඉතින් මම හිතනවා හතරවා දැනට මම හිතන්නේ එතන තමයි අපේ කෝ එක කියලා කියන්න පුළුවන් මේ කවුගේ තරඟ ටික දැන් බැලුවම. අනිවාර්යයෙන් මේ වගේම ශ්‍රී ලංකාව කියන්නේ T20 ලෝක කුසලානවල වැඩියෙන්ම තරඟ ජයග්‍රහණය කළ තියෙන කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කළ තිනවා සෙල්ලම් කරපු තරඟ 25ම 2007 ඉඳලා. ඉතින් දැන් මේ පර්විස් කතා කරපු කම්බිනේෂන් එකත් එක්ක බැලුවම පර්විස් ඇතුම් නිස්සංක වැනි ක්‍රීඩකෙක් අපි දකුණු අප්‍රිකානුව සංචාරය අවසානයේදී අපි කතා කරපු අපේ එක්ස්පර්ට් ඇනලිසිස් එකේ පැතුම් නිස්සංක ළඟින්වත් හිටියේ නැහැ. නමුත් මේ ලංකාවේ තිබ්බ ඉන්ට්‍රාස්කෝඩ් මැච් තුනේ ඔහු සෙල්ලම් කළා. අර තරඟ හතරක් සෙල්ලම් කළා. අවසාන තරඟයේදී ලකුණු 76ක් ලබාගෙන ඔහු දැන් ඒ ඕපනින් පොසිෂන් එකට ඇවිල්ලා ඉනවා. ඒ ක්‍රීඩකයා ගැන ඔබේ මතය මොකද්ද? මොකද්ද හේතුව ඔහුව කුසල් ජනිත්ගේ ඕපනින් පාර්ට්නර් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ? මම හිතන්නේ ඔන් ෆෝම් අර දමිත්වා කිව්වා වගේ දකුණු අප්‍රිකානු සීරීසර කලින් සෙල්ලම් කරපු ප්‍රොවින්ෂල් ටුර්නමන්ට් එක නුවර එතනෙත් ඔහු ලකුණු රැස් කරා. ඊට පස්සේ දකුණු අප්‍රිකා සීරීස් සෙල්ලම් කරන්න අමාරු නෑ. හැබැයි අපි බැලුවොත් මම හිතන්නේ කුසල් ජනිත් පෙරා වැනි ආරම්භක පිටිකරුවෙක් සාමාන්‍ය අපි දන්නවා ඉක්මනට ලකුණු රැස් ගන්න ආසයි රිස්ක් ගොඩක් ගන්නවා. ඉතින් එයා පැත්ත බැට්ස්මන් වුණත් අනිත් පැත්තේ ඉන්න බැට්ස්මන් පොඩ්ඩක් රිස්ක් අඩුවෙන් ටක් ගාලා ඒ වගේ බැට්ස්මන්ට සයිකේ වැඩිපුර දෙන්න සිංගල් එක යූස් කරන්න. ඉතින් පැතුම් නිස්සංකත් ආරම්භ විදිකරුවෙක් වශයෙන් ඔව් එකපාරම ලොකු පාරවලට යන්න ඇති එක්කෙනෙක්. ඔව් මුල ටික පොඩ්ඩක් කෙයාර්ෆුලි බැට් කළා. ඊට පස්සේ ඌට ඕන පාරක් ගහතේ අපි කියන්න ඕන දෙයක් තමයි ඌ ඩෙබියු එක ගාපු වෙලාවේ වෙස්ට් ඉන්ඩීස් ඉස්සලා පෙබ්‍රවාරි මාසේ වගේ අපි බැලුවා දැක්කා කොච්චර හොඳ ක්‍රීඩකෙක්ද කියලා. ඉතින් මටත් ගොඩ විශ්වාසයක් තියෙනවා පැතුම් ගන්න ක්‍රීඩකෙක් ලකුණු අතරට ආවොත් අපේ කණ්ඩායමට ගොඩක් ලේසි වෙනවා. ඉතින් මම හිතනවා අයිඩියල් කම්බිනේෂන් එක තමයි දැනට ඉන්න අපිට කියන්නේ අපිට ඉන්න රිසෝර්ස් හැටියට කුසල් සහ පැතුම් ඕපන් කරයි කියලා. ඉතින් වකිව වගේ හැටම දමිත් පෞගිය PNG තරගයේදී ඔව් ලකුණු 70ක් ලබා ගන්න තියෙනවා. ඉතින් මෑන් ඉන් ෆෝම්. ඉතින් මෑන් ඉන් ෆෝම් පිනකට ඒ කට්ටිය අපි දිගටම ගස්සන්න ඕනේ. ඉතින් මට තියෙන එකම කන්සර්න් එක තමයි නම්බර් 3 පොසිෂන් එක දමිත්. ඒ කියොත් අපි පෞගිය තරඟ හතර බැත් ආරම්භ බැලුවොත් ඒ තරඟ ඒ පොසිෂන් එකට පිටිකරුන් 3 දෙනෙක් සෙල්ලම් කළා. කොමිද මෙන්ඩිස් සෙල්ලම් කළා දිනවා, දිනේෂ් චන්දිමාල් සෙල්ලම් කළා දිනවා සහ චරිත් අසලංක. And මම හිතන්නේ එතන තමයි පොඩි අපිට තාම මම හිතන්නේ මම හිතන්නේ දැන් අපි අනිවාර්යෙන් මේ අයිඩියාක් ඇති කවුද සෙල්ලම් කරන එක. නමුත් එතන තමයි තාම මම හිතන්නේ අපිට ලකුණු ඕන කරන විදිහට එන්නේ නැත්තේ. ඉතින් ඊට අමතරව දමිත් මම හිතන්නේ 2 3 2 දෙකේ ඉඳලා 4 5 6 7 8 ඉඳලා පල්ලයට මම හිතන්නේ අපි ස්ටැබිලයිස් අතන විතරයි පොඩි පොඩි සැකයකට තියෙන්නේ මට දැනට. ඔයගොල්ලන්ගේ රටේ දෙයක් තියෙනවා මං පුදුම විදියට ආස කරන. මං කතා කරන්නේ තේ ගැන නම් නෙවෙයි. ලංකා ටයිල්ස් උපතම නිමවුණු ලොව දිනු නිමවුම්. ඔව් අපි කණ්ඩායම ගැන කතා කරොත් දැන් අපි මේ කතා කරන්නේ මේ තිබ්බ වෝම් අප් මැචස් හතරෙන්ම බැලුවොත් කුසල් ජනිත් පෙරේරා පැතුම් නිස්සංක ආරම්භක පිටිකරුවා ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම හරිස් කිව්වා වගේ නම්බර 3 ස්ථානයේ තවම ෂුවර් ගන්න නැහැ. අවිෂ්ක ප්‍රනාන්දු ඊට පස්සේ භානුක රාජපක්ෂ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර. මං ඒකත් එක්ක මේ අවසාන නම් දෙකත් එක්ක දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, පර්විස් 140ට වැඩියෙන් දාන ඒක පන්දයවන්නේ දෙන්නෙක්ව අපි ඉස්සරහට දාන්න ඉන්නවා ටීම් එකක් හැටියට. මොකද්ද මේ එක ගැන ඔබ හිතන්නේ? අපි ඒක පන්දයවන්නේ සාමාන්‍යයෙන් ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නේ 140ට වඩා දාද්දී ඕන ඇසෝසියේට් නේෂන් එකකට ලේසි වෙන්නේ නැහැ. මාත් එක ගැහුවා කියලා කිව්වා නම් හොඳයි. NCC එකේ ගලන් දෙන 140ට දාදි මම 120 පාට දැම්ම. ඒක තමයි වෙනස දින්න දමිත්. මං හිතන්නේ ඇසෝෂියේෂන් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරනකොට හරියටම කිව්වා දමිත්. වේගයෙන් වැඩි වෙන්න ඔවුන්ට පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ කිව්වොත් ඒගලන් සාමාන්‍යයෙන් ගහන ලෙවල් එකේ 140ට දාන පන්දු යවන්න හරිම දුර්ලභයි. ඉතින් මේ දෙන්න මං හිතන්නේ හොඳට දැන් මේ දවස්වල මට ආරංචියද හොඳටම පන්දු යවනවා. ඉතින් ගොඩක් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් මම හරිම excited 2020 මැච් එක දෙපැත්තේ 140 දෙන්නේ දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් pace කියන දේ තමයි අපිට coach කරන්න බෑ.
ස්ප්‍රිං එක කෝච් කරන්න පුළුවන් ස්ටීම් කරන එක කෝච් කරන්න පුළුවන් ස්ලෝ බෝල් එක දාන විදිහට කෝච් කරන්න පුළුවන් නමුත් හයියෙන් දාන්න කෝච් කරන්න බෑ ඒක නැචරල් ඇබිලිටියක් ඉතින් මේ 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 පිටක දෙන්න කාලයක් තිස්සේ මම දන්නවා මම පොඩි කාලේ ඉඳලා මේ දෙන්න අපිත් එක්ක මාත් එක්ක අnder NCC එකේ ශ්‍රී ලංකාව ක්‍රීඩක මම දන්නවා කොච්චර මහන්සි වුණාද කියලා මේ තත්ත්වෙට වුන් දෙන්න එන්න ඉතින් මට නම් ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ක්‍රීඩක දෙන්න විශේෂයෙන් ක්වොලිෆයිං රවුන්ඩ් එක පටන් ගත්තා ක්වොලිෆයි රවුන්ඩ් එකට හරිම වැදගත් මේ පන්දු යවන්න දෙන්න ඉන් පසුව එන තරඟාවල වලට මේ තරඟාවල වලට සෙකන්ඩ් රවුන්ඩ් එකේදී අපි ගියොත් මම හිතන්නේ අපිට යම් කිසි වෙනස්කම් කරන්න පුළුවන් එතන ඩිපෙන්ඩින් ඔන් ද ඔපොසිෂන් ඇන්ඩ් ද විකට් හැබැයි අනිත් පැත්තෙන් ගත්තම අපි බෝලිං ඇටැක් එක ගත්තම අපි හිතා හොඳ පන්දු යවන්නම් කියලා ඉන්නවා කියන්න පුළුවන් මනිදු හසරංග මහේස් තීක්ෂණ ඒ වගේම චාමි කරුණාරත්න කාලයක් තිස්සේ පන්දුයෙන් සහ පිටෙන් අපිට දස්කම් දක්වන ඒ වගේම දසුන් සානකටත් ඕන වුණ තෝර දෙයක් දාන්න පුළුවන් ඉතින් පන්දු යවන්නම් ගතෙන් නම් මට කිසිම ගැටලුවක් නැහැ දමිත් හොඳම පන්දු යවන්න හයක් තියෙනවා අපිට එකම පොසිෂන් එක තමයි මට නොම්බර් 3 පොසිෂන් එක ඒක අපිට ස්ටැබිලයිස් කරගන්න පුළුවන් නම් මම හිතන අපි බැටින් ඕඩර් එකක් තියෙනවා මේ හොඳ ලකුණු ප්‍රමාණයක් රැස් කරලා ඩිෆෙන්ඩ් කරන්න අනිවාර්යයෙන්ම අපි හැමෝම බලාගෙන ඉන්නේ මේ නොවැම්බර් සමා වෙන ඔක්තෝබර් 18 වෙනිදා එනකන් නමීබියාවත් එක්ක රාත්‍රි 7:00 ශ්‍රී ලංකා වේලාවෙන් පැවැත්වෙන්නේ පළමු තරගය ඉතින් අපි අබුඩාබිදී ශ්‍රී ලංකානේ ෆර්විස් අපි දැක්ක IPL තරඟවලදී පොඩ්ඩක් බැටින් වලට හොඳම පිච් එක තමයි අපි දැක්ක විදියට අබුඩාබි ක්‍රීඩාංගණය ඉතින් ඔබ දක්න විදිය කොහොමද මේ අපි ශ්‍රී ලංකාවේ ඉන්න අබුඩාබි ක්‍රීඩාංගණය ගැන ඔව් අපිට දැම්මම අදහසක් ගන්න බෑ පිච් එක ගැන නමුත් ජෙනරලි කතා කරොත් මේ IPL එකත් එක්ක බලුවොත් මම හිතන්නේ දමිත් අපි කම්පෙයර් කරලා බැලුවොත් අබුඩාබි මේ IPL තරඟාවලියේ මම හිතන්නේ අඩුම තරඟ ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අබුඩාබි. ඉතින් මම හිතනවා විකට්ස් අපි හිතන තරම් ස්ලෝ වෙන එකක් නැති වෙයි. ඒ වගේම අපි දැක්ක දේ තමයි අබුඩාබි තරඟ මේ තනනිල්ලේ ගොඩක් උන් තනකොළ කොටනේ. ලයිව් ග්‍රාස් පොඩ්ඩක් තියෙනවා විශේෂයෙන් පොඩ්ඩක් බෝලේ බැටරි ස්කින් වෙන්න. ඉතින් මම හිතනවා විකට් නම් ස්ලෝ වෙයිද කියන එක නම් මම හිතන්නේ නැහැ. මම හිතන්නේ හොඳ විකට් සම් වෙයි. පාස්කෝ මං හිතන්නේ 160ක්වත් වෙන විදිහට අපි එකම දේ ග්‍රවුන්ඩ් එක ලොකුයි. පැත්ලින් උත් සාමාන්‍ය ගාන ලොකුයි. ඉතින් මං හිතන්නේ ගොඩක් ලකුණු තියෙනවා. ඒ වගේම T20 තරඟාවලියක් විශේෂයෙන් මේ ලෝකුසන වගේ තරඟාවලියක් ජයග්‍රහණය කරන්න නම් තමයි ලකුණු රැස් ගන්න ඕනේ පිටිකරුව. පන්දු යවන්න මොනාරි කරලා වැඩේ කරලා දෙයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා. පිටිකරුවන්ට ලකුණු රැස් ගන්න පුළුවන් නම් මේ හොඳ තනි නිවිල මං හිතනවා අපිට සෑහෙන දුරක් යන්න පුළුවන් කියලා. ඒ වගේම අපි කතා කරන්න ඕනේ පොඩ්ඩක් නමීබියානු කණ්ඩායම දැන් අපි තරගයෙන් තරගය තමයි අපේ මේ වැඩසටහනත් යන්නේ ඊළඟ තරගය ඇල්ලන්ති ඊට පස්සේ නෙදර්ලන්ති නමීබියානු කණ්ඩායම ගැන ලොකු දේවල් අපිත් වැඩිය දැකලා නැහැ උන් 2003න් පස්සේ තමයි ලොකු ශ්‍රේණියකටත් සෙල්ලම් කරන්නේ ජෙරාඩ් ඩෙරාස්මස් ඔහු 2019 ක්වොලිෆයි එකේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා තමයි නායකත්වය ලබා දෙන්නේ තාමස්ලා 3 දෙනෙක් විතර ඉන්නවා ඒතොර ඩේවිඩ් ඉස් ඉන්නවා සවුත් අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකේටේ මේ කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකාදී පරිස් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් මිතන්නේ කණ්ඩායම් තුනම ගත්තොත් දමිත් එකලංගේ දවසේ හැටියට හරියට හරි අමාරු වෙන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න අපි හිතා අපි දැනගන්න ඕන දෙයක් තමයි පොඩි කණ්ඩායමක ශ්‍රී ලංකා කරනකොට අපිට ප්‍රෙෂර් එක වැඩි. ඒකත් අපිට අපේ එක්ස්පෙක්ටේෂන්ස් වැඩි හොඳට කරන්න ලංකාවක් වශයෙන්. ඉතින් ඒ වගේ තරඟ සෙල්ලම් කරනකොට අපි නෝ ෆියර් ඇටිටියුඩින් සෙල්ලම් කරනවා. ඒකෝද අපි එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක් දාගන්න හොඳ නැහැ ක්වොලිෆයින් කියලා. ඒක හරියම වැදගත් මුලින්ම කියන්න. ඉතින් නමීබියානු කණ්ඩායම ගත්තොත් මම දන්නවා පිටේක 2-3 දෙනෙක් ඒගොල්ලන් කවුන්ටි ගහලා තියෙනවා, සමහර ලීග්ස් ගහලා තියෙනවා. ඉතින් ඩේවිඩ් වීසා වගේ ක්‍රීඩකයෙක් ඔහු සවුත් අප්‍රිකා වලටත් ගහලා සසෙක්ස් වලටත් සෙල්ලම් කරලා ලෝකේ වටේ තියෙන ලීග්ස් ඉස්සෙල් ලම් කරලා ඌට අත්දැකීම් තියෙනවා. ඉතින් ඔවුන්ට සිටුේෂන් එකක් සෙල්ලම් කරන්න ඔවුන් දන්නවා. ඒ වගේම අයර්ලන්තේ කණ්ඩායමත් හොඳ කණ්ඩායමක් ඉන්න ඔවුන් ටෙස්ට් ප්ලේයින් නේෂන් එකක් ඉතින් ඩිෆරන්ට් චැලෙන්ජස් මේ ඩිෆරන්ට් ටීම්ස් අපිට එල්ල කරන්න. ඉතින් ඒ තමයි මම කියන්නේ අපි වැඩි ඒ කණ්ඩායම් ගැන තියෙන strength and weaknesses අපි වැඩි ફોකස් කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ ප්ලේයර්ලා අපි දන්න ප්ලේයර්ලා ඇනලයිස් කරලා අපේ කණ්ඩායමේ තියෙන මේ strength and strength එක තමයි අපි සෙල්ලම් කරන්න ඕනේ. අපි ફોකස් කරන්නත් ඕනේ. ඒක අපේ strength එක අපි 100% ක්‍රීඩා කරනන් දමිත් මම හිතන්නේ මේ තරඟ තුරුණම අපිට කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. එකම දේ අපි එක්ස්ට්‍රා ප්‍රෙෂර් එකක් දාගත්තොත් තමයි යම් කිසි දෙයක් හරි මාරු වෙන්නේ. ඉතින් අපි ක්‍රීඩකයෝ අර මම හැමසෙම කියන එක තමයි ශ්‍රී ලංකන් අපිට ෆ්ලෑග් එකක් තියෙනවා අපිට බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එක සෙල්ලම් කළොත් මම හිතනවා අපිට ලොකු දෙයක් යන්න පුළුවන් and fearless සෙල්ලම් කරන්න ඕනේ
අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු පළමු තරගය නැමිබියාවත් එක්ක ශ්‍රී ලාංකිකෙන් අපි දන්නවා අපි ස්ට්‍රවුන් ගහලා ඉන්නේ ඒ ඔක්කොම වෙලා තියෙන්නේ දැන් ඉඳන් තරගාවලියේ කොහොමද යන්නේ තරගාවලියේ ශ්‍රී ලංකා පළමු තරග තුනෝ ජයග්‍රහණය කරලා ඉදිරියට යන හැටි බලමු අපි දැන් පළමු තරගය ගැන හොඳ අදහසක් තියෙනවා කණ්ඩායම ගැන නැමිබියානු කණ්ඩායම ගැන ක්‍රීඩාංගන ක්‍රීඩා කරන ක්‍රීඩාංගණය ගැන පරිවිස අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකින්ට අපේ වැඩසටහන බලන papri.com එකේ එක්ක වෙලා ඉන්න ප්‍රේක්ෂකින්ට කොයි වගේ දෙයක්ද ඔබට පවසන්න පුළුවන් මේ වගේ ටූර්නමන්ට් එකකට කලින් අවසාන වශයෙන් ඔ මයිතන හවිසේ මම කියන දේ තමයි අපි මොන ලීඩින් අප් ද ටු වර්ල්ඩ් කප් එකකට අපි කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අපි අතීතය ආරම්භ බැලුවොත් වර්ල්ඩ් කප් එක අපි හොඳ සෙල්ලම් කරලා හොඳ පර්ෆෝම් කරලා තියෙනවා ඉතින් ඒ විශ්වාසය මට තියෙනවා ඔයගලන්ගුත් පියාගන්න අපේ කණ්ඩායමට සපුලුවන් තරම් ජවය දෙන්න මම හිතන්නේ තරුණ කණ්ඩායමක් සෙල්ලම් කරන්නේ එතකොට අපි දැක්කා පෞගිය විශේෂයෙන් ඔමාන් වල පැවිදි තරඟ දෙක කොහොමද හොඳ කොච්චර හොඳ සෙල්ලම් කරාද කියලා අන්ඩර් ප්‍රෙෂර්. ඉතින් බලාපොරොත්තු තියාගෙන අපි කණ්ඩායමට අපි බැක් කරලා සපෝට් කරලා ආශිර්වාද කරලා අපි කොහොම හරි දුර දිගක් යමු දුර ගමනක් යන් කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ ස්තුති ෆාර්විස් අපි ඉදිරියටත් ඔබව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා මේ ලොකු ස්ථානය යන කාලයේදීම ශ්‍රී ලංකාව නැමිබියාව සමග 18 වෙනිදා රාත්‍රී 7:00 තමයි පළමු තරගය සෙල්ලම් කරන්න නියමිත. බොහොම ස්තුතියි පරිවිස අදත් අපිට එක්ක වුණාට ඉදිරියට ලොකුස්ලානේ හොඳ විස්තර හොඳ නිවුස් එක අපි ඔබව එකතු කරගන්න තමයි. බොහොම සුදමිත් බොහොම සුදමි. ඔව් අපි බලමු කොහොමද ලොකුස්ලානේ යන්නේ කියලා අපිත් එක්ක රැඳී ඉන්න papri.com එක අපි ඔයගලන්ට සියලු විස්තර එක්සත් අරාබි එමිරාජයේ ඉඳලා ගේන්න බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක රැඳී ඉන්න අපේ කොල්ලෝ අපි කොමාරි අපේ ඇතුම තියෙන්නේ ඉගලොන්ට ජය ගේන්න. ඉතින් අපි බලමු මේ ශ්‍රී ලංකාව කොහොමද මේ ලොකු ශ්‍රාණි සෙල්ලම් කරන්නේ කියලා රැඳී ඉන්න papri.com එක ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසෙනින් ඔබ වෙතට The Papri Sports News Alerts. පරක් වෙලා පරාද වෙන්න එපා. අදම රෙජිස්ටර් වෙන්න ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 678ට එවන්න මාසෙටම රුපියල් 30යි කුන්දේසි සහිතයි.